පයන ගමරාලගේ ගොවි තැන න්ඩවෙන්ටල් of ගමරාල කල්ටිවේශන්. ගමරාලෙ ගොවි තැන ඇවිල්ල එකයි දෙකයි තුනයි හතරයි පහයි සාගරයයි ඔක්කොම කතා කරන්න බෑ. පලවෙනිියක තමයි ගමරාල වැස්ස ගැන දැනගත්තා. දෙවැනියක තමයි, ගමරාල වෙලාවට වැඩ කලාා. තුන්වැනික තමයි ගමරාල කලාවට වැඩ කලාා. හතරවෙනි එක තමයි ගමරාල භූමිය ගැන හරියට දැනගත්තා. හත්වන තමයි ග භෞතික ක්‍රම පාවිච්චි කළලා ෞති බෞතික පොහොර වර්ග බෞතික ශක්තිය පාවිච්චි කළලා. හයිවන එක තමයි ගමරාල අන්තරීක්ෂ බලය පාවිච්චි කළා. හත්වන හත්වනක තමයි ගමරාල කෙම් ක්‍රම පාවිච්චි කළා. අටවනක තමයි ගමරාල දේශීය බීජවර්ග පාවිච්චි කළා. මෙ මෙම මෙහෙම මහා හුගක්තියනවා. එ හින්ද ගමරාලෙ දැනුම අපේ රටේ කෘසිිකර්මය කරන්න තමුන් වහන්සේලාට තිබිය යුතු. හැබැයි ට මෙච්චර වෙලාවශ වනේ ගමරාලෙ දැනුම නීච නෝන ගැඹරුව එකක් බව විද්‍යාත්මකෝ පෙන්න්නට මංහිතන එක දැන් නිකං යාන්තන් අර මහ සාගරනම් පොල් කට්ටකින්ක් එෙතර වැටෙන්දැද කියලා. බලන්න ගමරාලට ගමරාල කියන කෙනගේ දේශී කෘසිිකර්මාන්තය දන්න ඔබ පරිසරය සාධක දැනගන්න ඕන හොඳට. රත් එක ගා කරන්න දැන ගඩුවන මේ කන්නේ උඹලායි අහවල් වී වපුර පල්ලා මේකන්නේ කුඹුරෙන් භාගයක් වැඩ කර පල්ලා මේකන්නේ මුළු කුඹරම වැඩ කරපල්ලා මේකන්නේ මාස හය වැඩ කරපල්ලා කියන්න ඔබට හැකියාවතිෙන්ට පලවෙනිම සාධකයේ ජලය මේ ජල සාධකයේ බලපානු. මේක බලන්ඩ පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. පලවෙෙන එක තමයි ඔබට බලන්ඩ පුළුවන් සත්තුන්ගේ චර්්‍යාවලින් දෙක තමයි ගස්වැල්ෝල චර්යාවලින් තුන තමයි ග්‍රහවස්තු චර්යා හතර තමයි වලාකුළුවල චර්යයා තාව මහා ුංගක් තියෙනවයි ඔක්කොම කියන් වෙලාවක් නැෑ. එහින් අපේ තාත්තා කුපුර වැඩ කරන්න කලින් කුඹර වීවර්ගේය තයනය කරන්නට කලින් කුණු වැල දිගේ පල්ලෙ හටය නම කකොටද පොකටද සත්තුන්ගේ චර්යයා බලන්ඩ වීවර්ගේ තීන්දු කරන්න. වඩුකුරුල් අගේ කූඩ ගහක් ඉහල ගෝටේ එල් එන හැටියා හොඳක්වේද කන්නෙට වඩු වගේ හැටියා. උදක් වැස්ස වැස්සෝතින් වැඩිවැඩිය කැදක් මොට ද කන්නෙට අස්වනු වැඩිය. ගහ කියහල ගෝටය එල්ලෙන හැටියා. වඩු කුරුල්ලාගේ බිත්තරය බිඳෙන්ද? එයාගේ කූඩය ඇතුළේ බිත්තරේ දැම් ට පස්සේ බිත්තරයේ බිඳෙන්ට. බිත්තරයයි භූගත ජලයයි අතර දුර අවශ්‍යයි මොකද වතුරේ භූගත ජලයේ ආර්ධතාවේ මත බිත්තරය කොට්ට වෙනවද නැ්දගෙන එක තිඉන්ුවෙන්.ඒ නිසා මහා වැහි එ භූගත ජලයතාව මාස එක හමාරකින් උඩ එන්න බව වඩුකුරුල්ලා දන්නවනං එයා කූඩය අරං ඉහළ මත්තට යනු. හැබැයි වැස්ස නෑ කියලයා දන්නවනම් කූඩ අරං, පල් හාමත්තටයවා. එයි වඩුකුරලු කූඩු පල්ල්‍ය හානන් තියන්නේෙ වැැස්ස අඩුයි ඉහල මතුවලනම් තියෙන්නේෙ දබ වැයි. ඒ වගේම තමයි මී මැස්සෝ ගස් බෙනවල ඉහල බෙනවල මී මැහි වද හදලනං වැස්ස වැඩී හුඹබහේ ඇවිල්ල මී බැදලනං වැස්සා අඩුයි. දෙබරු කූඩු හදල තියෙන්නේ ගලේ මෙ මෙතන ඇන් දෙනම් වැස්ස වැඩී දෙබර කූඩ අරං ගල ඇතුළට ඇවිල්ලනං වැස්ස අඩුයි. බඹර කූඩ ඇවිල්ලා තියන්නේ. ගල් ඇන්ද මේ ස්ථානයටන උඩේටනං වැස වැඩි පල්ලෙ හාට අවිල්ලනම් වැස්ස අඩුයි නියගේක බලාපොරොත්තුවා. ඒ වගේම ගොඩාක් කුරුල්ලන්ගේ කුගුඩුවලින් කියන්න පුළුවන් සත්තුන්ගේ චර්යයා වනු මේ වැස්ස වැැස්ස කොහොමද වහින් කියලා. දැන් කුරුල්ලු නෑ කුරුල්ලු නැත්තං අපට පරිසරේ දිහැ පල් කියන්න පුළුවන් තව මාසෙක හමාරකින් දෙකින් වහිනද නැද් කිය ඊළඟ කන්නෙට වැස්ස තියනොද කියලා බලන්නට හොම සාදයක් තමයි මොකක්ද. කියරලා මඩකලුවලඟ බිජු දමන කලා පගලා පොලොව මද වැස්සක් එනු දැකලා. දමලා තිබෙයි නං බිජු පිටිය කෙලවරා එකලා හා වැසි වස වැවවතුරන්ත බලා මොකදමේ කියයන්න කියරලලා ිත්තරේ දිහැ බලන්න. කිකීව අඩං චමරේ වාලදදිින්කෙල බුදු හාමුර දශන කරනවා ොද කියලා බිත්තරේ දාන කලින් තුන්කල්දි වැස් බලනවා මොකදගේ ිත්තරය කොට්ට නව ති ගන්න්නඩ මෙ ජලවාශපෝල ඉස්පර්ශය අවශ්‍යයි. ඒ නිසා ජ බිත්තරේ ගෑවෙන්ඩ නෙවෙයි ඒ කිට්ටුවේ සීතය තියන්න නැහෙනම් කියරලා මටකලුවල වැේ බිතර දාලානම් වැස්ස අඩු ප පොගලා පොව මද වැස්සක් කෙනු දකලා. දමලා තිබයි නම් වැව් පිටිය කෙලවරා. එහනම් වැසි වසී වැැවවතුරන්ට බලා. කිරල්ලු කැලේ බිත්තර දාලනං දබ වැස්ස වෙලේ බිත්තර දාලනං නියගේ. ඊට පස්සේ ආය බිත්තරෝලින් බලන්න්න පුළුවන් කවුල්ලගේ කාකාගේ විත්තර. කපුටවා දාන්නේ බිත්තර දෙකයි. මේ බිතර තුනක් හතර පහක් ති බන මොක වෙලා යෙන්නේ ඉරු හරිිය කවුල්ලු විතර දාලා යන කෙවිය. කෙවිලිය ලංකාවට එන්නේ මෝ සමත් එෙක් කලා. මේ පැතෙෙන්ගෙන මෝසමෙන් ලංකා ඇතුළට ඇවිල්ල හදිසිේ කුඩු හද හදින්න ම නු හදපු කුඩුුවල බිතර නවා. එහෙම පැටවුටිටක් ාල ලොුකරගෙන මේ පැත්තෙන්ගෙන මෝසමත් එෙක් කළ අහ පව්පියම් බල මේ පැත්තර යනවා. ඒනම් මේකේ බිත්තර තියෙනවා කියලා කියන්නේ මොකක්ද. කෝවුල ලංකාට විල්ල මෝසන්සුලන් ඇවිල්ල වැස්ස පටි පස්සෙෙන් නවා. කාක්කූඩුවෙන් බියකර බිනර මහි. ොකොහෝ හඩ රැව් දෙෙයි අපට වහි බියකර වුවත් ඒ බියකර ඇහෙනරැහි. අගහිංගයක් නොමැත්ත අප හට මෙවාර මහ කකුඩු විතර දෙැවුණත් අගහිංගයක් වෙන්න නෑ. කොච්චර ජනය ජනකවි ආස්විත අපිට කරන්න පුළුවන්ද හැයි මේ ඔක්කොම අපේ. පෙළ පොත්තොලිින් අපේ රස විද නෝලිින් හපු නිසා ඒ කවි අද කොහේ තියනවද කියලවත් දන්න. අපි මේවස ඇහ පුස්කොල පොත්ඔය යා හ ඔයා තමයි හදාරලා තියෙන් ක්‍රයි අද වනද හෙට වනවද දවත් දාාතරකින් වයිනෝද කියලා සත්තුන්ගේ චර්යායාවලිින් බලන්න බුව. කොෝමද බලන්න පුුවන් සත්තුන්ගේ චර්යාවලින් ඔවු ගංමෝයේ බිලිං යන්න දා කක්කුලුවන. නොතේ මේන තැනක දැල් බන්දිීනා මකුළුවනේ. උස්ම්ගස් මෝදුන් වලපියඹන්න ලිහිනියනේ වැස්සක අරුම පවසායන්න කුහුඹුවනේ කකුළු අපිටත් වෙලා ගංමෝයෙන් යනවනක් හදිසිය මෝයෙන් පිටවෙලා අන්ඩ යනවනක් දින හතකට පිට වැස්ස. ඊළඟට නොතෙමෙන තැනක දැල් බඳනා මකුළුවනේ. එිය එ එළිමමානේ දැල් බඳන මකුළුවා ගේ ඇතුේ ඇල්ලව දැල් බඳලනං වැසිකිලිය බැඳලනං දරමඩුවේ බැඳලනං තේක්ක කොලේ යට බැඳලනං දින දා හතරකට මෙපිට වැස්. උස්ගස් මුදුන්වල පියබන ැන උඩිය ආකාසේ පියම්ඹනවනං රෞුන් රවුන්වී උකුස්සෝ අනිවාරං දින තුනකට මෙපිට වැස්ස. ඊළඟට ලිහිනින්ගේ චර්යා. ලිහිියන්ගෙන් පුුළුවන් ඉට පසි කිව්වා වැස්සක අරුම පවසා යන කොම්ඹුවනේ හදිසි රෑන් රෑන් හැදිල කූම්බි පටටට පට ගාල. කුම්ි පේලි පේලි මෙ මේ පාර දෙ පැත්තේ පස් හදාගෙන පාරවාගේ හදාගෙන කෑම් හොයාගෙන යනවන දින තුනකට මෙ පිට වැස්ස. කඩි කූම්බි. ඉටස කුරම්ඹයෝ ජාතියකින් අර ංචි ඔළුවක් තියන සතු ජාතියක් කූම්බියවා ගෙටිගල් ලොකයි. ඌූ මෙන්න මෙම පස්දාල පස්දාලාල පදදාල පස් දාල පස් ො ොම කරල අණ්ඩයක් හගෙන. සිදුරක් ේ තන යායගන මේ එකකයින් නො. මේ කුරඹගේ දැක්කොත් දින හතකට මෙ පිට වැස වැස්සෙන්නේ මේ බන්්ට එකක වගේ පස් දාලා තියන පැත්ති. මන්ධාරමට උඩයිගිලෙන් වැහිලේනි ගොන්නුගේ පිටේ තැබුවාවැනි බරගෝනිී. වෙලලඟ අම්බලමකාටත් පරවනිී. මගේ දුකට උඹනාඩන් උලලේනිී. මකද මේ කියන්. මන්ධාරමට උට ඉගලෙන වැහිලේනි හැබැයි ගොුණුගේ පිටේ ැබවා වැනි බරගුණනී පාතුලා යන වනක් හැන්දෑවට වැස්ස. වෙල ගම්බලම කාටත් පරවේනිි. මගේ දුකට උඹ නාඩං උලේනිී ඇයි මහා වැැස්සක් වහින්නේ කාලෙකට පස්සේ දබවැහි සමයේ උලලේනිය ඇඩුවෝත් නියගේයක ලකුණු නියගෙට උලේනි ඇඩුවොත් ම වැස්ස කලුුණු. මහාහුගයි. කොච්චර දේවල් තියනොත පිටිගෙන ගන්න. එම නේද? එහෙම තමයි. ඒයින් දොව සත්තුවොක්කගෙම කබරයි ගිහිල්ල අවුව පිනවනං වැස, තල ගොයි ිහිල්ල අ වව ත පිනවානං වැස්ස කුරල් හ ලා රංචු පිටි ල්ලා දවිල න නන් වතුරනානාව නංග වැඇස, කටු ස බිම ලගින එක ිල්ල ගසුලකින් හොල්මන් වෙලලා ලගින නන් ඇස. නේද? ඒ පෙ බලා හොම අදක ගක වැරගෙනෙ කල්ල ොවම සඇැපිලා ඉන්න විදිියෙන්. ඒ ව ලාගෙන ඉන්න පැත්තෙන් වැස්සේන. එක අ බලන්න මයි පුතාලියලා යෙනවා එකක් මේ හොයාගෙන කියවන්න මංගේ ඔගු සංගාවන. පරිසරය කියන්න වැහි ලකුණු කියලා. ඒක මේ මේටිකේ බල්ල ඇඳලම තිෙනවා ඉන්න විදිහේ. මගේ නමගලා බලට ඉන්ටනෙට්ගේ සමහරට සහර සමරයව ඇති දල්. එන් ඒවා හදාරට හොයා ගන්නට මූලාස්ත්‍ර විතරයි කියන්න ක්කම මගන්න බෑ සාකචර්යා. සාකචර්යයා. බෙල්ි ගහයේ ගෙඩි වැහි වැහැලනං, මහා දබ වැහි. දවුල් ගහේ ග මහා විශාලට හැදිලනං, මහා දබ වැහි. මෙමට කවිතියනවා කිය කිය ඉඳ වෙලාවක් නෑ. ඒ වගේම තමයි මොරගස්වොල ගෙඩි වැඩිනං, මොරසූරණ වැහි, ගල් සියම්බලා පලදාව වැඩිනං වැහි. ඊළඟට අඹගහා රෝසපාටිං, දලු දා නම් දින දාහතරකට මෙපිට වැස්ස කැලනි තිස්සගහ. පාටි මල් දාලනං දින හතකට මෙපිට වැස්ස. මල් පරිමාවෙන් තමා වැස්සේ පරිමාව බලන්න පුළුවන්. මල් අඩුනම් වැස්සා අඩුයි මල් වැඩිනම් වැස වැඩි. ගස් කොළංගොල. ඒේ ඔය මුූලාස්‍ර ඔයා ගෙන කියෝගන්ඩ ඔයාලගේ දැනුමට වටිනවා පරිසරත් එක්ක අපේ කෘෂිකර්මය බද්ධ වුණා.